ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව යම් සාකච්ඡා කරන්නවා තිබුණා. දැන් බලන්නේ වැදගත්ම මෙතන කිව්වා වගේ ප්‍රතිපත්ති මත එකඟ එකතාවයකට එන්න. දිනන්න වැඩපිළිල දිනන ශක්තිය හදාගන්නේ කොහොමද? මේ ක්‍රියාදාමය තමයි අපේ වැදගත්කම සලකා බැලුවේ. අපි ජනාධිපති අපේක්ෂකයා ගැනත් යම් අදහස් මුහුමාරු කරගත්තා. ඊට වැඩිය වැදගත් වෙන්නේ වැඩපිළිවෙල. අපිට පුද්ගලයෙක් ජයග්‍රහණය කරවීමට වැඩිය අපේ පක්ෂය කල්පනා කරන්නේ වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරන රටට හිතකර වැඩපිළිවෙලක්. අපේ ජනාධිපතිතුමාගේ අපේ පක්ෂ නායකයාගේ මතය හැම වෙලාවෙම එතුමා කිව්වේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් ගැන කතා කරන්න කියන එක තමයි අපිට උපදෙස් දෙන්නේ. ප්‍රධාන වශයෙන්ම අපි කියවන්නේ අපිට වැඩපිළිවෙලනේ අවශ්‍ය වෙන්නේ කියලා. නෑ, ඒ වගේම මම කියන්නේ කැමති ඡන්ද ලකුණ ගැන සාකච්ඡා කරන්න. අපි යම් යම් අදහස් දුන්නා. අපි අවසාන එකකතාවයකට ආවේ නැහැ පිළිබඳව. පක්ෂනායකින් දෙපළ අද හම් වෙනවා යන්නේ සුභවාදීන තමයි. කැබිනට් එකේ අවස්ථා කීයක් ඉල්ලුවා? නෑ නෑ, අපි කිසිම කැබිනට් එකේ තනතුරු හෝ ආසනවල තනතුරු හෝ අපේ ඒව නෙමෙයි. අපි හැම වෙලාවෙම අපි සාකච්ඡා කරේ අපේ පක්ෂය පිළිබඳව. මොකද අපිට යම් අදහස් රාශියක් අපේ මන්ත්‍රීවරු දීලා තියෙනවා, අපේ සංවිධායකවරු දීලා තියෙනවා, අපේ ක්‍රියාකාරීන් දීලා තිනේ. ඒවත් එක තමයි අපි කතා කරන්නේ. නැතු මේ අපේ තනතුරු පිළිබඳව කිසිදු සාකච්ඡාවක් අපි කරේ නැහැ. දැන් ඔබතුමාලගේ වැඩ පිළිවෙල ගෝඨාභය හරහා කරන්න පුළුවන්ද? නෑ, අපි ඒවනේ සාකච්ඡා කරන්නේ. තව ඉවර නෑ. ඒවා දාන්නේ අපි සාකච්ඡා කරයි කියලා විශ්වාසයක් තිබෙනවද ඔබතුමාලට? ඒවා සාකච්ඡා කරන්නේ. ඒකනේ සාකච්ඡා කරන්නේ අපේ වැඩ පිළිවෙලට එකඟ වෙනවද කියන එක මතනේ ඒක තීන්දු වෙන්නේ. නැතු මේ කාගේවත් වැඩ පිළිවෙලක් පුද්ගලයෙක් ගැන නෙවෙයිනේ අපි කතා කරන්නේ. අපි කිව්වොත් නැවතත් මේ පුද්ගලයෙක් ජයග්‍රහණය කරවන්න ඕ උද්ගලෙක් ඉස්සරහට ගේන්න නෙමෙයි අපි මේක කරන්නේ. අපේ පක්ෂයත් අපේ රටත් ගැන හිතලා තමයි මේ තීන්දුව ගන්නේ.